සිරු දිනාටම ජීසු පිහිටයි. අද අප්‍රේල් මාසේ 5 වෙනිදා. ශුද්ධ සතිය තුල ජීවත් වෙන ඔබ මම ශුද්ධවන්තකම ඔබේ මගේ ජීවිතයේ ශුද්ධත්වය ගැනයි ගැඹුරින් මෙනෙහි කරන්නේ. ඒ ශුද්ධවන්ත වීමර තිබෙන පොදු ආරාධනීය ගැනයි අපි භාවනා කරන්නේ. මහා බ්‍රහස්පතින් දදින ස්වාමින් වහන්සේ ස්ථාපිත කළ දිව්‍ය සප්‍රසාද වහන්සේ තුලින් ඔබව මාව පෝෂණය කරන්නේ ආත්මිකව ශාරීරිකව පෝෂණය කරන්නේ මේ ශුද්ධවන්ත ජීවිතයට ඇතුළු වෙන්නටයි. එතකොට මේ ශුද්ධවන්ත ජීවිතේ පදනම වෙන්නේ මහා බලය වෙන්නේ දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒ සප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම මහා බ්‍රහස්පතින් දින අවසන් රාත්‍රී භෝජනයේ තුල ස්වාමින් වහන්සේ ඉටු කර. මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කරද්දී උන්වහන්සේ ප්‍රකාශ කරනවා මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න do this in remembrance of me. දැන් මෙතන භාවිතා වෙන වචන වලින් මා කියන එක අපි කවුරුත් දන්න වචනයක්. එතකොට විශේෂ වචනයක් වෙන්නේ සිහි කිරීම මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. එතකොට මෙය කිව්වමත් පැහැදිලි උන්වහන්සේ පූප කැඩීම ඒ දිව්‍ය පූජාව දිව්‍ය සප්‍රසාදය ගැන තමයි ප්‍රකාශ කරන්නේ. දැන් මේ සිහි කිරීම කියන වචන. දැන් ඉංග්‍රීසියෙන් අපි කියනවා රිමෙම්බරන්ස් කියලා. මේකෙන් අපි පොඩ්ඩක් අවබෝධයක් ගත්තොත් මේ දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම තුළ ස්වාමින් වහන්සේගේ කැඳවීම හොඳින් තේරු ගන්න පුළුවන් වෙනවා. මේ සිහි කිරීම කියන සිංහල වචනේ නැත්නම් රිමෙම්බරන්ස් කියන ඉංග්‍රීසි වචනය බොහෝ වෙලාවට මානසික ක්‍රියාවලියක්. අපි උපන් දින සිහි කරනවා, විවාහ සංවස්තර සිහි කරනවා, පූජකවර සංවස්තර සිහි කරනවා. මේ සිහි කිරීම බොහෝ වෙලාවට වෙන්නේ මනසින් ඉටු කරන්නේ. ඒ මනසින් ඉටු කරන දේ තමයි අපි පුංචි සැමරුමක් තුළින් ප්‍රකාශ කරන්නේ. නමුත් ශුද්ධ බයිබලයේ ලියවෙන හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාන් වලින් ගත්තොත් එහෙම මෙහි තේරුම වෙන්නේ තව ඊට වඩා ගැඹුරු තේරුමක්. ඒ අනුව හෙබ්‍රෙව් වචනේ වෙන්නේ සික්කරොන්. ඒ වගේම ග්‍රීක වචනේ වෙන්නේ අනම්නේසිස්. දැන් මේ සික්කරොන් සහ අනම්නේසිස් කියන වචන දෙක සිහි කිරීම කියන සිංහල රිමෙම්බරන්ස් කියන ඉංග්‍රීසි වචනට වඩා බොහොම ගැඹුරු තේරුමක් තියෙනවා. ඒ අනුව ඒ වචනේ තේරුම තමයි සැබවින්ම එය ඉටු කිරීම පරිස්මරණය කියන වචනයෙන් අපි එය හඳුන්වනවා. නැත්තම් කියනවා efficacious recalling, re-enacting, නැවත ඒ දේ ඒ විදියටම සජීවීව ඉටුවීම. ඉනිසයි අපි කියන්නේ දිව්‍ය පූජාව කියන්නේ කුරුස යාගය, කල්වාරි යාගය නැවත ඒ ආකාරයෙන්ම ඉටුවීමයි. එය මානසික සිහි කිරීමේ ක්‍රියාවලියක් විතරක් නෙමෙයි සැබවින්ම සුදුසුදු පූපේ තුළ මිදියුෂ තුළ ක්‍රිස්තුන් වහන්සේගේම ශරීරය හා රුධිරය බවට පත්වෙමින් එය සැබවින්ම ඔබේ මගේ ජීවිතේ පෝෂණය කරනවා, ශුද්ධවන්ත කරනවා. මේ තමයි ක්‍රිස්තුන් වහන්සේගේ සැබෑ වැඩ සිටීම. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුළ සැබෑ වැඩ සිටීම, රියල් ප්‍රසන්ස් ඔෆ් ජීසස් ස්වාමීන් වහන්සේගේ සැබෑ වැඩ සිටීමේ පදනම වේ. අපි අහලා බලමු. ඒ සැබෑ වැඩ සිටීම ඔබ මා අත්දකින්නවාද? ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.